අද මා ඇතුළු වරදකරුවන් 7 දෙනෙක් වරදකම් කරුවන් කරලා කොම්පැනි වීදිය පොලිසිය විසින් කොටුව උසාවියට ඉදිරිපත් කරා. ඒ වුන් අපට නගන චෝදනාව තමයි එදා මෙතන කොටුව උසාවියේ ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලෙමින් උසාවි කටයුතු වලට බාධා කරා කියන එක. අපි පැහැදිලිව කියන්න ඕන එදා මේ උසාවියට ඉදිරිපත් කරේ මැයි 9 වෙනිදා ගෝල් ෆේස් එකේ සාමකාමී අරගලකරුවන්ට පහර දුන්නු පිරිස්. සනත් නිශාන්ත ඇතුළු ඒ පිරිස් තමයි මෙතන උසාවියට ඉදිරිපත් කරේ. ඒ වෙලාවේ උද්ඝෝෂක විදිහට අපි සියලු දෙනා ඇවිල්ලා අරගල කරුවන් විදිහට අපි සියලු දෙනා ඇවිල්ලා අපේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පාවිච්චි කරලා අපි සාමකාමීව මේ පහර දීමට අදාළව යුක්ති ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි අපි තාම සාමකාමීව කියා සිටියේ. හැබැයි මේ මොහොතේ මේ උසාවිය ළඟ උසාවි කටයුතු බාධා කරා කියලා කිව්වාට මේක සිදු වුණේ උසාවියේ සිට මීටර 100ක් විතර එහා පැත්තේ තියෙන පාරක. තාම සාමකාමී විදිහට මේ තමයි මේ විරෝධය දැක්වීමයි සිදු කරමින් හිටියේ. මේ වෙලාවේ සනත් ශාන්ත ඇතුළු ඒ අදාළ දේශපාලනඥයින්ගේ මර කණ්ඩායම ඇවිල්ලා ඔවුන්ගේ සහචරයන් පිරිසක් ඒ කියන්නේ උසාවි භූමියට කිසිම කෙනෙකුට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. මෙතන උසාවි කටයුතු බාධා වෙයි කියලා හිතලා පොලිසිය විසින්ම. හැබැයි මේ මොහොතේ පොලිසිය ආරක්ෂාව සහිතව යම් සිවිල් ඇඳුම් මැදගත් පිරිසක් ඒ උසාවි භූමියට ඇතුළු වුණා. මේ උද්ඝෝෂක පිරිස දැක්කා. ඒකට විරෝධය ප්‍රකාශ කරා. ඒ කෙනෙක් අතේ ගිනිඅවියක් තියනවා කියලා ඒ කෙනෙක් යතේ ගිනිඅවියක් තියනවා කියන එකත් අපේ හිටපු පිරිසක් ප්‍රකාශ කරන්න ගත්තා. ඒකත් එක්ක එතන පොඩි යම් බහින්බස් වීමක් ඇති වුණා සහ උද්ඝෝෂකයන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමක් සිද්ධ වුණා. ඒක තමයි මොවුන් හුවා දක්වන්නේ උසාවි කටයුතු බාධා කරා කියලා. නමුත් ඒ බාධා කිරීමක් නෙවෙයි. අතර මේ පොලිසියෙන් විමසා සිටියා ඒ පොලිස් ආරක්ෂාව සහිතව උසාවි භූමියට ඇතුළුනේ සිවිල් ඇඳගත් පුද්ගලයෝ කවුද කියන එක. මේක තමයි මේ උද්ඝෝෂකින් පිරිසෙම නැත්නම් මේ අරගල කරුවන් උසාවි කටයුතු වල බාධා කරා කියලා මේ පැමිණිල්ලක් ගොනු කරලා උසාවි ඉදිරිපත් කරලා තියෙනවා. සාදෙන් සුළු මොහොතකට කලින් අපේ නඩුව අවසන් වුණාට පස්සේ මේක දැනට කල් තියලා තියෙනවා ඉදිරි දිනයකට. ඒ අතරතුර මංගල සහෝදරය ඇතුළු තවත් පිරිසක් අපේ ගෝල් ෆේස් ගෝටා ගෝගම අරගල භූමිය ඉදිරි කරලා තිබුණු පුස්තකාලේ හිටපු සහෝදරය කීපෙට අත්තරංගොඩට යන තිබුණා. ඔවුනුත් මේ මොහොතේ අරගල භූමියෙන් අත්තරංගොඩ අරගෙන උසාවියට ඉදිරිපත් කරා. සහ අද ජෝසප් ස්ටාලින් සහෝදරයා උසාවියට ඉදිරිපත් කරා. ඔහු ඊයේ තමයි අපමද නිදහස් වුණේ. මේ විදිහට දිගින් දිගටම අරගල කරුවන් මර්ධනය කිරීමේ මේ ක්‍රියාවලිය සිද්ධ කරමින් සිටිනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව විසින්. අපි කියනවා අරගලය ඉවර වෙන්නේ නැහැ. ඔබගේ ওই මර්ධන ක්‍රියාවලීන් වලට හිස නමන්න මේ කිසිම කෙනෙක් සූදානම් නැහැ. ඔබගේ මර්ධනය, ඔබගේ ওই ප්‍රචණ්ඩත්වය, ඔබගේ ওই පහර දීම සහ මේ අත්අඩංගුවට ගැනීම බියවැද්දී මේ කිසිම හේකට මේ අරගල කරුවන් නම් සැලෙන්නේ නැහැ. අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන එක. මේ ඉල්ලීම දිනනතුරු අපි අරගල ඉස්සරහට රන් යනවා. ස්තුතියි.